ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය 2022 අතුරු අයවැය හෙට පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකන් 149 එක කොටස් විකිණීමට සැරසෙයි පුත්තලම් මන්ත්‍රී සියතට සහ ටෙලිවැකියට කළ තර්ජනය පාර්ලිමේන්තුවට අධිකරණයට චෝදනා කළ සනත් නිශාන්තට එරෙහිව අභියාචනා අධිකරණයට පිටසමක් කෝප් කෝපා කමිටු වලට පත් කිරීම ප්‍රමාද වීම ගැන විපක්ෂය ප්‍රශ්න කරයි ඉන්ධන ප්‍රසම්පාදනයේ අධීක්ෂණයට බලශක්ති ඇමති කංචන කාර්ග සභාවක් ඉල්ලයි මුල් පුටුව විපක්ෂයට හිතාමතා රටේ ජනතාවට ඉන්ධන සැපීම නතර කළෙත් මේ තෙල් හිඟය මවාපෑවෙත් ස්මාර්ට් ඇමති කංචන කණිජ තෙල් වෘත්තීය සමිති වලින් චෝදනා ඉන්ධන පොම්පකරුවන්ගේ රැකියාවත් අවධානමේ පෞද්ගලික සනීප ආරක්ෂාව නැති පාසල් දරුවන් සහ මන්දපෝෂණයෙන් පෙළෙන කුඩා දරුවන් ඉන්න රටක නිල නිවසක් අලුත් වැඩියාවට රුපියල් කෝටි 40ක් පොහොර නැවට රුපියල් කෝටි 250ක් එක් චිම්පන්සියෙක් වෙනුවට තවත් චිම්පන්සියෙක් කුමටද අද ටෙලිවැකියෙන් අහිමි අත්පා තුන වෙනුවට ඒ තුනකින් ජීවිතේ දිනු රටටම රශ්මියක් ඌ රශ්මි මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 149 ක කොටස් වෙනත් පාර්ශවයක් වෙත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ ගුවන් තොටුපළ මෙහෙයුම් වලින් 149 ක කොටස් ආයෝජකයෙකු වෙත ප්‍රධානය කිරීමට සූදානම් බවයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම 2010 වර්ෂයේ සිට අතිශයින්ම පාඩු ලබන ව්‍යාපාරික ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවාව ශ්‍රී ලංකාවේ සිට ගමනාන්ත 36ක් සඳහා රටවල් 23ක් ආවරණය කරමින් පියාසර කරන අතර ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය වෙත ශ්‍රී ලංකාවේ සිට කෙලින්ම පියාසර කරනු ලබන එකම ගුවන් සේවාවයි. දැනට ශ්‍රී ලංකා ගුවන් සමාගමට පරම අයිතිය ඇති ගුවන් යානා කිසිවක් නැහැ. ලීසින් යටතේ ලබා ගන්නා යානා 26කින් තමයි අපේ පියාසර කටයුතු කරන්නේ. ශ්‍රී ලංකා ගුවන් සමාගම කොටස් 100%ක්ම හිමිකාරත්වයේ දරන සමාගමක් තියෙනවා ශ්‍රී ලංකා කේටරින් සමාගම. මේ කේටරින් සමාගම පහුගිය අවුරුදු 10 තුල අපි ගත්තොත් එහෙම ඒ සමාගම ලාභ ලබලා තියෙනවා 2020-21 වර්ෂයේ අරුණු විට. ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපි ණය වෙලා තිනවා මේ කාලෙදී අන්තර්ජාතික බැඳුම් කරයකින් ඩොලර් මිලියන 175ක් ශ්‍රී ලංකා එයාර්ලයින් සමාගමට කේටරින් ආයතනයේ කොටස් උපසිර තබා ලංකා බැංකුවෙන් අයිරාවක් ලබාගෙන තිනවා ඩොලර් මිලියන 80ක මහජන බැංකුවට හා ලංකා බැංකුවට ගෙවන්න තිනවා එක්සත් ජනපද ඩොලර් මිලියන 386ක් ලංකා කඳ තෙල් සංස්ථාව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියට ගෙවන්න තිනවා එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් කුලීබදු වර්ෂයේ ගන්නා ලද ගුවන් යානා සඳහා ගෙවීමට ඇති හිඟ කුලීබදු මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 80යි ඉතින් අපි ශ්‍රී ලංකා කේටරින් සමාගමෙන් 149ක් සහ එහි පරිපාලනය 51ක් අපිට තියාගෙන ඒ ආයෝජකයන්ගේ ඒ අවස්ථාවේදී තියෙන ඉල්ලීම අනුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් හෝ කොටස් ලබා දීලා එයින් යම් මුදල් ප්‍රමාණයක් ලබා ගන්න. ඊළඟට ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සඳහා අපි වෙනම සමාගමක් අපි හදනවා. එතනින් අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන 5000ක පමණ ආදායමක් ලැබෙනවා. මේ දෙකෙන්ම මේ ලැබෙන මුදල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තියෙන ණය මුදල් ගෙවලා ණය බරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුදවන්න පුළුවන් ප්‍රමාණයකට. 2022 වර්ෂයට අදාළ අතුරු අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට පස්වරු එකට පමණ අයවැය ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙට අයවැයට බදු සංශෝධන සහ අඩු ආදායම් ලාභීන්ට සහන යෝජනා කර ඇති අතර රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහාද යෝජනා ඇතුළත් බවට තොරතුරු වාර්තා වනවා. 2022 වසරේ අගෝස්තු මාස 3 වෙනි දින නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කෙරුණා. ඒ අනුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් නව අයවැයක් ඉදිරිපත් කරන බව රටට ප්‍රකාශ කළා. නව රජයක් වශයෙන් 2022 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත පෙර ඉදිරිපත් කරන ලද විසර්ජන පනතට සංශෝධනයක් වශයෙන් පාර්ලිමේන්තුවට අතුරු අයවැයක් ලෙස ඉදිරිපත් කරනවා.
දෙදහස් විසියක අංක 30 දරන විසර්ජන පනත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමුවර කියවීම අගෝස්තු මාස 9 වන දින පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කටයුතු කළා. මීට පෙර ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2022 මුදල් වර්ෂයේ සඳහා ආණ්ඩුවේ අමාත්‍යංශ සේවා වියදම් දැරීමට 2022 ජනවාරි මාස පළමු වන දින සිට 2022 වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා රුපියල් බිලියන 2796.4ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබුණා. නව සංශෝධනයට අනුව 2022 වර්ෂයේ ආණ්ඩුවේ අමාත්‍යංශ සේවා වියදම් දැරීමට වෙන් කළ මුදල රුපියල් බිලියන 3275.8ක්. विसर्जन पणते देवनी वगंतिये पलवन उपवगंतिये आचेदे अडंगु रुपियल बिलियन तुंदहस देसियाक्यान वचने वेनुवाट रुपियल बिलियन हार दहस असु देकाक्यान वचने आदेश किरीमेंद संशोधनीय करतिबेनवा संशोधने बलपैम वन्ने राज्ये नाय गैनीमे सीमाव रुपियल बिलियन 892කින් පමණ වැඩි කොට තිබීමයි එනම් 2022 වර්ෂය තුල ශ්‍රී ලංකාව තුලින් හෝ බැහැරින් ලබා ගන්නා ණය මුදල එම වර්ෂය තුල රුපියල් බිලියන 3200 සිට රුපියල් බිලියන 4082ක මුදලක් දක්වා වැඩි කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව රජය ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 882කින් පමණ මේ අනුව වැඩි කර තිබෙනවා. කෙසේ වෙතත් හෙට දින ඉදිරිපත් කිරීමට නියමිත නව අයවැය තුලින් බදු සංශෝධනයන් රැසක්ම ඇතුළත් වන බවටයි තොරතුරු වාර්තා වන්නේ. බදු සංශෝධන තුලින් මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූ බදු මුදල් ලබා ගැනීමට මෙන්ම තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමටද නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම ආයෝජන අවස්ථා වැඩි කිරීම සඳහා මෙන්ම විදෙස් මුදල් උපයා ගැනීම සඳහාද ක්‍රමෝපායන් ඊට ඇතුළත් වන බවට තොරතුරු වාර්තා වනවා. පාඩු ලබන ඇතම් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්ද යෝජනා ඇතුළත් වන බව සඳහන්. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභින් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා වන යෝජනාවන්ද හෙට අයවැයට ඇතුළත් වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. විදුලි බිල ඉහළ දැමීම පිළිබඳ විපක්ෂය යෝජනා කළ කල්තැබීමේ විවාදය අද ආරම්භ වුණා. මෙහිදී ඉන්ධන ප්‍රසම්පාදනයේ අධීක්ෂණයට බලශක්ති අමාත්‍යවරයා කාර්ක සභාවක් පිහිටුවීමට ඉල්ලා තිබෙනවා. එහි මුල් පුටුව විපක්ෂයට ලබා ගන්නා ලෙසට ඇමති කංචන කළ අභියෝගය මන්ත්‍රී පාටලී චම්පික බාර ගන්න ලැබුවා. විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා. රජය විදුලි බිල වැඩි කරලා මේ රටේ ජනතාවට අසීමිත පීඩනයක් අසහනයක් නිර්මාණය කළා. වාහන කැමති ආණ්ඩුවෙන් අපිට කැබිනට් ඇමතිකම් ගන්න එන්ඩේ කියන්නේ බල්ලංගුරු බලාගාර ටෙන්ඩරෙන් ගහපු යටි මගඩි වලින් ඩොලර් බෙදා ගන්නද කියලා මම අහන්න කැමතියි. ආණ්ඩුව රජයේ පැත්තෙන් යෝජනා කළ අඩු ආදායම් ජනතාවට යම් සහනදායක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවායි කියලා කිව්වා. තව සතියක් දෙකක් යනකොට විදුලි බිල නිවසට එනවා. තවම ඒ ක්‍රියාත්මක කරන්න යන සහනදායි වැඩපිළිවෙල ගැන ආණ්ඩුවේ පැත්තෙන් කිසිදු ආකාරයේ කතාවක් වෙන්නේ නැහැ. කියමනක් තියෙනවා සිංහලෙන් මගේ හිටියොත් තෝනසි ගෙදර ගියොත් අඹුනසි කියලා. නොකරානම් විදුලි බල මණ්ඩලය බංකලොත් කරානම් ජනතාව බංකලොත්. දැන් ඔබ ගත්ත තීරණයෙන් මේ කණ්ඩායම් දෙකම බංකලොත්. ඇමතිවරයා මේ මාෆියා මූලික සැලසුම් අපිට ලබා දෙයි කියලා මේ පාර්ලිමේන්තුවට කඩිනමින් ප්‍රතිවිරෝධ ග්‍රහීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ඇත්තටම විදුලි බල මණ්ඩලයේ පාඩු උනේ මේ සේවකයෝ වැඩි හින්දම නෙමෙයි. සේවකයෝ වැඩි කරා නම් ඒකට වග කියන්නත් ඕනේ පාලකයෝ. ඔය පත්වෙච්ච හැම ඇමතිවරයෙක්ම සේවකයෝ ගෙනල්ලා තමන්ගේ ආසනෙ කට්ටිය පැටවුවා. විදුලි ඒකකයේ මිල වැඩි කරලා ජනතාව මත පටවන්නේ මීට පෙරාත්ව ගත්ත ප්‍රතිපත්තිමය සහ එක් එක් දේශපාලන බල උමනාවන්වල ගත්ත හේතුවල ප්‍රතිඵලය. මම යෝජනාවක් කරා ගල්ලංගුරු ඉන්ධන ආනයනය පිළිබඳ ප්‍රසම්පාදනය වෙනිනුත් මේ පාර්ලිමේන්තුවේ අලුත් කාර්ක සභාවක් ඇති කරන්න. ඒ ඇතිකරන එකේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ට සභාපතිත්වය ගන්න කියලා. ඒ වගේම මම එතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ රහස් පොලිසිය නෙවෙයි අපේ විකනකාධිපතිට බලතල ලබා දීලා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න. එතකොට අපි ඒකට ලබා දෙන්න නැත්නම් ඔය රහස් පොලිසිය ෆොරෙන්සික් ඔඩිට් එකක් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැනීම සඳහා යෝජනා කරනවා. මේ විදුලි බල මණ්ඩලයේ අද තියෙන වියදමේ පිරිවැන් 125ක් මේ දූෂණයට අයිති වෙනවයි කියලා මම විශ්වාස කරනවා. විදුලි ඒකක 30ක් භාවිතා කරන පාරිභෝගිකයින් අපේ රටේ මිලියන
දෙකයි දශම හතරක් විදුලි බිල වෙන්නේ මාසෙකට වැඩිම රුපියල් 105යි අද සිගරට් එකක් කීයදම තුමා සිගරට් එකක් රුපියල් 105යි ඉතින් මෙහෙම සානාධාර දීලා රටක් ගෙනියන්න පුළුවන්ද මේ මණ්ඩලයේ මේ පාරිභෝගිකයන්ට මේ අමාරුවේ වැටෙන්න හේතුවට මෙතෙක් පැවති සියලු ආණ්ඩු වග කියන්නුනේ අපිත් ඇතුළු අර නෙළුම් කුරණ හදන සල්ලි වලින් බැරි උනේ අය ගිහිල්ලා වෙලා මන්නාරමේ විම්පව ටිකක් ගහගන්න ස්ටේෂන් ටිකක් ගහගන්න මම මේ කතා කරන්නේ මේ වර්තමාන ආණ්ඩුව නෙමෙයි අපේ හිටපු මුන්දලත් මේකට වග කියන්න ඕනේ මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ ටික පාලනය කරගන්න කොන්දක් නැති ඇමතිවරු තමයි මෙච්චර කල් මේ රටේ හිටියේ ගල්ලංගුරු ප්‍රොකියුමන්ට් එක ගැන ප්‍රශ්න තියෙනවා අපි ඒක හොයලා බලන්න සූදානම් ඒ සම්බන්ධයෙන් යම් කිසි දූෂණ මොනවා හරි වෙලා තියෙනවා නම් ඒවා එළියට අරගෙන ඒ කරපු කට්ටියට දඬුවම් දෙන්න වෙනවා ඒ කටයුතු සම්පූර්ණ පරීක්ෂණය කරන්න කියන එක මම ඉල්ලීමක් කරනවා ගල්ලංගුරු ටෙන්ඩරයක් නිකුත් කරලා තියෙනවා ඊටාම කඩිනමින් විනෝදභාවයෙන් තොරව ඒතර මේ පිළිබඳව බරපතල සැකයක් රට තුල ඇති වෙලා තියෙනවා වංචාවක් විතර ඇති වෙලායි තියෙනවද කියන්නේ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙන්නේ නැතුව එළිය ගිහිල්ලා කියන්න රාජපක්ෂ පවුලේ කවුද ගල්ලංගුරු සමාගමට තියෙන්නේ කියලා මට කොන්දක් තියෙනවද කියලා ප්‍රශ්න කරනවා වගේම ඔබතුමාටත් කොන්දක් තියෙනවා නම් කොමිසමක් දාලා හොයලා බලන්න මේ ටෙන්ඩර් ප්‍රදානය කිරීම සිදුණු ආකාරයේ විනෝදභාවය සහ මේ පිටිපස්සේ හිටපු අය පිළිබඳව කනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍යවරයාගත් තීරණයට විරෝධය පළ කරමින් අද කනිජ තෙල් සේවකීන් විරෝධතාවයක නිරත වුණා රට යටි විලා තිබෙන තෙල් හිඟයට වගකිව යුත්තේ ස්මාර්ට් ඇමති කංචන කියලයි කනිජ තෙල් සේවකීන් චෝදනා කළේ මේ අතර රට පුරාම තව දුරටත් දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා පුද්ගලීකරණයට එරෙහිවෙමු ජාතික සම්පත් සුරකිමු ලෙස තේමා කර ගනිමින් කනිජ තෙල් සංස්ථාවේ සේවකීන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ අමාත්‍ය කංජර විජේසේකර පසුගියදා කනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට වන ප්‍රකාශයට විරෝධය පළ කරමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා සහ පහුගිය කාලේ ඉඳපු සියලු දෙනාම එකතු වෙලා හිතාමතාම රටේ ජනතාවට ඉන්ධන සපයන එක නතර කරලා ජනතාව තුල කුපිත කරලා කනිජ තෙල් නීතිගත සංස්ථාව පිළිබඳ රටේ ජනතාව තුල වැරදි මතයක් නිර්මාණය කිරීමට කටයුතු කරලා තියෙනවා කියලා මේ මොහොතේ අපි කනිජ තෙල් උත්සමිතිය එකමුතුව විදියට ප්‍රකාශ කරනවා අපේ ස්මාර්ට් ඇමතුමාට අපි කියනවා කරුණා කරලා ඒ කරපු නිර්ලජ්ජිත අවමන් සහගත ප්‍රකාශය වහා විලාස් කරගන්න කියලා කනිජ සංස්ථාව කියන්නේ මහා දවන්ත ඉතිහාසයක් තියෙන මහා දවන්ත සේවාවක් මේ රට වෙනුවෙන් කරපු ආයතනයක්. ඒ ආයතනය 1961 ඉඳලා අද දක්වා වැඩ කරපු සියලුම සමස්ත සේවකයන්ට අගෞරවය කරේ. අපි කියනවා රටේ ජනතාවට මේ ඊයේ පෙරේද ඇති වෙච්ච දෙල්ලිගේ මේ මහා පෑවේ මේ ඇමතුමා. අගෝස්තු මාසේ 12 වෙනිදාන් පස්සේ පෙට්‍රල් නැවක් නැහැ. ආවේ  38000යි. ඔහු කීප විදියට ඔහුගේ ඇප් එකේ විදියට දවසට 3000ක් ඕනි. එහෙනම් දැන් වෙනකොට තෙල් තියෙන්න පුළුවන් ද 3000 බෙදුවක්. තෙලුත් නැහැ. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ ඉන්ධන නැති හින්දායි පෝලිං ඉන්ධන තියාගෙන ඉන්න නෙමෙයි ඉන්ධන ගෙනල්ලා තියෙන්නේ ජනතාවට විකුණන්න පිරුම් හල් වලින් සල්ලි දෙන්නේ නැහැ කියන එක පට්ට බොරුවක් දැන් මාසයක් තිස්සේ ඉන්ධන පිරුම් අල්ලිමියෝ සල්ලි බඳිනවා හැබැයි පැය 24න් දෙනකොට ඉන්ධන ටික දෙන්නේ නැහැ ගියේ හොරපාරින් පවතින ගැටලුකාරී තත්ත්වයේ හමු වේ දැන් ඉන්ධන පොම්ප කරුවන්ගේ රැකියාවද අවධානමකට ලක් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා ඒ ඉන්ධන සීමා කර නිකුත් කිරීමත් සමහර ඉන්ධන පිරවුම් හල්වලට ආදායම් අඩුවීමත් සමගයි QR කේතය හඳුන්වා දීමත් සමග අද ඉන්ධන නිකුත් කරන්නේ සීමාවක් ඇතිවයි මෙම ඉන්ධන හිඟ ඇතිවීමට ප්‍රථම සාමාන්‍යයෙන් ඩීසල් හා පෙට්‍රල් ලීටර 10000ක් පමණ එක් ඉන්ධන පිරවුම් හලකින් නිකුත් කෙරුණා සේවකීන්ටද ඒ අනුව මුර ක්‍රමයක් ක්‍රියාත්මක වුණා නමුත් අද සීමා සහිතව ඉන්ධන නිකුත් කරන නිසා සේවකයන් දෙතුන් දෙනෙකු පමණක් ප්‍රමාණවත් තත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා තම රැකියා අහිමිවීමේ අවධානමක් පවතින බවයි පෙරවුම් හල්වල සේවකයන් පවසන්නේ. ඉතින් රැකියාව නම් ඉතින් කටුකයි. වේසකාරී වැඩි. තෙල් නැති වෙනකොට රැකියාව කරන්න බෑනේ ඉතින්. රැකියාව අහිමි වෙන වෙලාවල් තියෙනවා ඉතින්. ඒ වුණාම අපි වගේ අයගේ රස්සාවලුත් අවධානමේ තියෙන්නේ. කලින් තිබ්බ ගානේ සේල් එක භාගයක්වත් දැන් නැහැනේ. එහෙම වුණාට පස්සේ සේවකෝ අතිරිතයක් තියෙනවා.
මොකද සේවය සේවකයන්ට තරම් වැඩ නැහැනේ. එහෙම වුණාට පස්සේ පහු වෙනකොට සමහරක් වෙලාවට අපේ සේවයට වුණත් මේක ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. දැන්ටම ඒක වෙලා තියෙනවා. සමහරක් ෂෙඩ් වල දැන්ටමත් සේවක අතිරිත්‍ය අයින් කරලා තියෙනවා. මේ රස්සාව නැතුනොත් අපේ ජීවත් වෙන්න වෙන රස්සාවක් හොයන්න වෙනවනේ. වෙන්දට සාමාන්‍ය දාතර 7000ක් යනවා නම් දැන් අපේම යන්නේ 3000යි 3500යිනේ. එතකොට ඉතින් එන ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනකොට සේවකයන්ට පඩි දී ගන්න බැරුව යනවනේ. ඉතින් බැරුව යනකොට සේවකේ කෙනෙක් දෙන්නෙක් කරේ තාවකාලික හරි අයින් කරන්න වෙනවා. ට්‍රෙඩිෂනල් තිබුණාත් අපිට නිකන් ඉන්න වෙලා තියෙන. මොකද එන වාහන QR එකට විතරනේ ගහන්නේ. මේ දවස්වල නම් හුඟක් වැඩ අඩුයි අපිට මේ QR මේ ක්‍රමයේ හින්දා. මේ යන විදියට දැන් අපේ කොහොම මේ රස්සාව අපිට ස්ථිරයි කියලා කියන්නත් බෑ. මේ ඉඳා අපි ගැන පොඩ්ඩක් බලධාරීන් බල මේ බැලුවොත් හොඳයි. අපි මේක මේ රස්සාවෙන් තමයි ජීවත් වෙන්නේ. හෙඩ් එකේ තියෙන සේල් එකත් ගොඩක් අඩුයි. දැන් ඒ හින්දා පොඩ්ඩක් ඉස්සරහට අපේ රැකියාව වලට මොන වගේ ප්‍රශ්නෙ ඉදන්නේ නැහැ. ඒ ගැන තමයි ඉතින් බලධාරී ගොඩක් අපි දිහා බලන්න ඕනේ. මේ සෙඩ් වල තව තෙල් ටිකක් වැඩි කරලා එවුවා නම් පොඩ්ඩක් අපේ රැකියාව රැකෙනවනේ. අපි දැන් නිකන් දැන් මේ නිකන් තෙල් නැතුව අපිත් මේ වැඩ නැතුව ඉන්නේ ඉතින්. ආයතන පාළුයි අපිට පඩියක් දෙන්න බෑ. ආයතනයක රැකුණොත් අපිටත් තියෙන්නේ. මේ පිළිබඳව අප විමසීමක් කළා ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ශාන්ත සිල්වාගෙන්. QR කේතයේ යටතේ ඉන්ධන නිකුත් කිරීම තුළ 60%ක පමණ ඉන්ධන අලවියක් සෑම ඉන්ධන පිරුම් මලකටම බලපාලා තියෙනවා. ඒ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන පිරුම් මල් පවත්වාගෙන යෑමේ නොහැකි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. පසුගිය කාලේ දිගටම ඉන්ධන පිරුම් මල් වලින් පෞද්ගලික බස් රථ සහ පාසල් වෑන් රථ ඉන්ධන ලබා ගැනීම කටයුතු සිදු කරා. මේ වෙනකොට එම පෞද්ගලික බස් රථ සහ පාසල් බස් වෑන් රථ වලට ඉන්ධන ලබා දීමේ කටයුතු ළංගම ඩිපෝ මගින් ලබා දීම තුළින් ඉන්ධන පිරුම්හල් වෙත ලැබෙන තියෙන ආදායම 40%කින් 50%කින් විතර අඩු වෙලා තියෙනවා. ඒකත් විශාල ලෙස අපේ ඉන්ධන පිරුම්හල් වලට බලපානවා. මෙවන විට සියලු වාර්තා බිඳරම මෙන් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. දැන් හෙට අතුරු අයවැයක් ගෙන එන්නට නියමිතව තිබෙනවා. ලංකාවේ ආර්ථික අර්බුදය අද ඊයේ හදිස්සියේ ඇති වූවක් බව පෙනුනට යථාර්ථය ඒක නෙවෙයි. ආර්ථික විශේෂඥන්ගේ මතය අනුව නිදහස ලැබූදා සිට රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩි. ඇත්තටම රාජ්‍ය ආදායම සහ වියදම කළමනාකරණය වුණේම නැති තරම්. සෑම ආණ්ඩුවක්ම එහිලා අඩු වැඩි වශයෙන් ෆේල්. එනිසා අදවන විට රටම ෆේල්. අදවන විට රටේ දවසක ආදායම රුපියල් කෝටි 400ක් විතර වෙනවා. දිනක වියදම, ඒ කියන්නේ දවසක වියදම ගත්තොත් රුපියල් කෝටි 1000 පනිනවා. ඒ අනුව සෑම දිනකම රුපියල් කෝටි 600ක් ණය වෙනවා. මේක තමයි ඇත්ත කතාව. දැන් ඇත්තටම රටේ ආරක්ෂාවට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන් කෙරෙනවා. නිදහස ලැබූදා සිට මේ ක්ෂේත්‍රවලට මහා ධනස්කන්ධයක් වෙන් කර තිබෙනවා. නමුත් මේ වෙන් කරපු මුදල් හරි විදිහට කළමනාකරණය වුණාද? නැහැ. ඒකට සරල උදාහරණයක් දෙන්නම්. අපේ රටේ පාසල් තියෙනවා 10,194ක් විතර. 10,000කට වැඩි කියලා ගමු. ශිෂ්‍ය ශිෂ්‍යාව ඉන්නවා 140,000 45,000 අතර සංඛ්‍යාවක්. විශ්වාස කරනවද මේ පාසල් වලින් 40%කට තියෙන්නේ ලිංජලය? අඩුම ගානේ ලිංජලය තියෙන එකත් ලොකු දෙයක් නේද? 35%කට නලජලය තිබෙනවා. නමුත් 16%ක් විතර වෙන පාසල් සංඛ්‍යාවකට ජලය ඇත්තෙම නැහැ. ජලය නැති පාසල් තියෙනවා නම් ඉන් එහාට සනීප ආරක්ෂාව ගැන කුමන කතාද නේද? මේ ජලය නැති පාසල් වලින් වැඩිම සංඛ්‍යාවක් තියෙන්නේ ඌව පළාතේ. අද ලෝකය සිව්වන කාර්මික විප්ලවයක් කරා යමින් තිබෙන යුගයක්. 21 වන සියවසේ ලෝකයේම තමන්ගේ පාසල් දරුවන්ව නවීන මෙවලම් වලින් සන්නද්ධ කරන්න හදනවා. ඒත් අපි අදවන විට අපේ දරුවන් මන්ද පෝෂණයට ගොදුරෙමින් ඉන්නවා. ලෝකේ වැඩිම ළමා මන්ද පෝෂණේ ඇති රටවල් අතර දැන් අපි 6 වෙනි තැනට ඇවිත්. මේ බව කියන්නේ යුනිසෙෆ් වාර්තාව. දකුණු ආසියාවේ උග්‍රම ළමා මන්ද පෝෂණේ ඇති රටවල් අතින් 2 වන තැනට ඇවිත්. දල වශයෙන් රටේ ළමා පරපුරෙන් 6,000 10,000 අතර ප්‍රමාණයක් මන්ද පෝෂණයට ගොදුරුවෙමින් ඉන්නවා. මොනතරම් සෝචනීයද? මේ මන්ද පෝෂණයට ගොදුරුව ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 අයගේ දරුවන් එහෙම නෙවෙයි.
රටේ ඉහළම තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්ගේ දරුවන් එහෙමත් නෙවෙයි. ඒ උන්දලා හොරා කාලා කොමිස් ගහලා දරුවන්ට කන්න දෙනවා. බොහෝ විට විදේශ අධ්‍යාපනයක් දෙනවා. උන්දලට අධිපෝෂණය. මන්ද පෝෂණයට එක් හේතුවක් තමයි මේ ඇති හැකි සූරා කෑම. ආදායම් සම්පත් බෙදී යාමේ විෂමතාව. ඊට අමතරව සෑම වර්ෂයකම මහා ධනස්කන්ධයක් විවිධ ක්ෂේත්‍රවලට වෙන් කළාට ඒ අදාළ ක්ෂේත්‍රවල සංවර්ධනීය බිඳුවයි. ඊට හේතුව තමයි දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, දූෂණීය කොමිසා වංචාව සේම වැරදි පරිපාලනය. මේ නිසා වාර්ෂිකව මොන තරම් මුදලක් වෙන් කළත් ඒවා ගඟට කපන ඉනි වගේ වෙනවා. හරිපාරට වැටෙන්නෙම නැහැ. එහෙම හරිපාරට වැටෙනවා නම් වැසිකිලි කැසිකිලි සහ පානීය ජලය නැති එක පාසලක්වත් මේ රටේ තියෙන්ට බැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඒහා බැඳුණු සමහර දූෂිත නිලධාරිනුත් එකතු වෙලා මොන තරම් ධනස්කන්ධයක් නාස්ති කරනවද හොරා කනවද. චීන පොහොර නැව බලන්න. රුපියල් කෝටි 251ක් ගෙව්වා. කජු ඇටද කොස් ඇටද කාගේ සල්ලිද? දරුපවුල් කීයක් නම් මන්දපෝෂණයෙන් බේරගන්න තිබුණද? දැන් විගණකාධිපති කියනවා මේ නිලධාරින්ගෙන් අය කරගන්න ඕනෙලු. එතකොට මහින්දානන්දට සහ ශශීන්ද්‍රටත් නඩු දාන්න වෙයිනේ නේද? පව් කියලා හිතෙන්නේ මට විතරද? නඩු දාලා මේ කෝටි 251 ගෙවා ගන්න බැරුව මේ කට්ටිය මහවුළු ගෙදර ජම්පරේ ගහගෙන ඉන්නවා. හීනෙන් තමයි ඉතින් දකින්ට වෙන්නේ. දැන් මේ දවස්වල ලංකාවට එන්න හදන ගෝඨාභය හිටපු ජනාධිපතිටත් කොළඹ බංගලාවක් සූදානම් කරමින් ඉන්නවලු. රාජපක්ෂලා 3 දෙනෙකුට විතරක්, ආණ්ඩුවෙන් නිල නිවාස 4ක්. ඉතින් අපේ දරුවන්ව මන්ද පෝෂණයට ගොදුරු වෙලා විතරක් බේරුනොත් මදෑ නේද කියලා තමයි අහන්ට වෙන්නේ. මේ අතර තවත් නිල නිවසක් අලුත් වැඩියා කරන්න ඔබෙත් මගෙත් කුසගින්න තකන්නේ නැතිව කෝටි 40ක් වැය කරන්න සූදානම් වෙනවලු. අලුත් වැඩියාවට කෝටි 40ක්. පාසල් කීයකට සනීපාරක්ෂක පහසුකම් දෙන්න පුළුවන්ද? මිනිස්සුන්ගේ ලයිට් බිල, වතුර බිල වැඩි කරමින්, දිගට හරහට කරන්ට් කපමින්, බදු පිට බදු ගහමින් ජනතාව මහා ප්‍රපාතයකට ඇදගෙන යන මේ දේශපාලන නඩය අප තේරුම් ගත යුතුව තිබෙනවා. එය තේරුම් ගන්න කියලා අප ඉල්ලා සිටිනවා. ඕෂෝ කියන ඉන්දියානු දාර්ශනිකයා මෙන්න මෙහෙම කියනවා. ඒක අහලා ටෙලිවැකිය අවසන් කරන්නම්. මම දේශපාලනඥයෙක් නෙමෙයි. මම මගේ ජීවිතයේදී කිසිදාක ඡන්දේ දීලා නැහැ. කවදාවත් දෙන්නෙත් නැහැ. කිසිදාක චිම්පන්සීන් 2 දෙනෙකු අතරින් එකෙකු තේරීමේ ඇති අර්ථයක් තිබේද? ඔවුන් වෙනස් පැහැති කොඩි ඔසවාගෙන සිටිනවා. ඔවුන්ට වෙනස් ලාංඡන සහ කොඩි තිබෙනවා. නමුත් චිම්පන්සීන් කියන්නේ චිම්පන්සීන්ටම තමයි. වඳුරෝ කියන්නේ වඳුරන්ටම තමයි. එක් වඳුරෙක් වෙනුවට තවත් වඳුරෙකු තෝරා පලක් නැති බවයි ඕෂෝ කියන්නේ. ඒක ඊළඟ මැතිවරණයකදී මතක තියාගමු කියලා ඔබ සියලු දෙනාටම මතක් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේය. ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභ්‍යාසන අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉදිරිපත් කර ඇත්තේ නීතිඥවරයෙකු වන ප්‍රියලාල් සිරිසේන විසින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අධිකරණයේ විනිසුරුවරුන්ට සහ අධිකරණ ක්‍රියාවලියට දැඩි චෝදනාවක් එල්ල කළා. එම ප්‍රකාශය හෙළා දකිමින් විවිධ පාර්ශ්වයන් සිය විරෝධය පළ කළේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්. මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභ්‍යාචන අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. නීතිඥවරයෙකු වන ප්‍රියලාල් සිරිසේනයි මෙම පෙත්සම ඉදිරිපත් කළේ. එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. මේ අතර අධිකරණයට චෝදනා එල්ල කළ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම
පුත්තල මන්ත්‍රි සනත් නිශාන්ත සියත මාධ්‍යාධනයට සහ සියත ටෙලිවිකියට මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේට තර්ජනය කරමින් චෝදනා එල්ල කළා. මෙම ප්‍රකාශය සහ එදින මාධ්‍ය හමුවේදී දිගින් දිගටම එල්ල කළ තර්ජනය සම්බන්ධයෙන් අද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාඩ් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා. අපි පැහැදිලිව කියන්න කැමතියි මර්ධණය මෙසෙල්ලම හැමදාම ගෙනියන්න බෑ. මං දැක්කා සියත මාධ්‍යාධනයේ යන ටෙලිවිකියට අර ඇමතිවරේ පුත්තල ඇමතිවරේ ලාල් මාවලගේ මාධ්‍යවේදියාට තර්ජනය කරලා තියෙනවා. ඒ නිසා අපි එතුමාලට කියන්න කැමතියි එහෙම කට්ටිය ගොඩක් මේ ඉතිහාසෙ හිටියා. එයාට ගොඩක් දුර යන්න හම්බුන්නේ නැහැ. මාධ්‍යාධනවල මාධ්‍යවේදීන් ප්‍රධානීන් ගෙනල්ලා ප්‍රශ්න කරනවා. මේ බය කරනලා. එහෙම බය වෙන්නේ නැහැ කවුරුවක්වත්. එහෙම බය වෙන්නේ නැහැ. මේ බය වෙච්ච කට්ටිය තමයි අනිත් අයව ගෙන්නන්නේ බය කරන්න. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න කැමතියි මර්ධනය නම් ඕගොල්ලෝ තෝරගන්න පාර සමාජ පිපිරීමට මූණ දෙන ලෑස්ති වෙන්න. එදාට පැනලා යන්න හම්බෙන්නේ නැහැ. ආණ්ඩුව පැමිණි විගස කෝටිපති ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීම නිසා රටේ විනාශය ළඟා වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් නැගී සිටින තරුණ පරපුරට එරෙහිව රජය ක්‍රියාත්මක කරන මර්ධනය හෙළා දකින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. එපා කියද්දි කෝටිපතියන්ට ශක්තිය ලබා දුන්න. සුදුලූණු වලිනුත් වංචා කරා. පොල් දෙල් වලිනුත් වංචා කරා. සීනි වලින් ගැහුව ලොකුම ගැහිල්ල. දැන් ඔය ලොකුවට ඒ කාලේ මහබැංකු මංකොල්ල ගැන කවුද කතා කරේ? දැන් ඉන්න අගමැතිතුමා දිනේෂ් ගුණවර්ධන. දැන් මහබැංකු මංකොල්ලටත් වැඩිය ලොකු මංකොල්ලයක් සීනි මංකොල්ලේ. හොඳ එකෙන් ගසා කෑවා. එතකොට ඒව ගහන්නේ රටේ පාලකයෝ. හොඳ එකෙන් ගහනවා. තියෙන හැම එකෙන්ම ගහලා. දැන් අලුත්ම ගැහිල්ල මොකක්ද දන්න? ගල්ලඟුරු ගැහිල්ල. නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්ලඟුරු නිරුත් ගහන්න දැන් පටන් අරන් තිබෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ලංකා රුපියල් වලින් බිලියන 524ක්. මෙවර උසස් පෙළ විභාගයෙන් ඒසාමාර්ථ 3ක් දිනාගත් දිරිය දියණියක් ගැන අපට ඇහැලිය ගොඩින් වාර්තා වෙනවා. ඇය රශ්මි නිමේෂායි. උපතින් දෑත් දෙකම සහ එක් පාදයක් රශ්මිට අහිමි. ඒ සියල්ල පසෙකලා දැනුමෙන් ජීවිතය දිනන්නට රශ්මිට හැකියාව ලැබුණා. කතාවක් තියෙනවා ජීවිතේ කවදම හරි දවසක හරියනකම් අතාරින්න එපා කියලා. අභියෝගවලට පයින් ගහලා ජීවිතේ දිනන කතාවල අමුතුම ලස්සනක් තියෙනවා. ගොඩක් අය මේ ගෙවන තත්පරෙත් තමන්ට හිමි වුණ දෙයට වඩා අහිමි වූ දේ ගැන පසුතැවෙමින් විඳින්න හිමි වෙලා තියෙන ජීවිතේ විඳවනවා. ඒ අතර තමන්ට හිමි වුණු දෙයින් තමන්ගේ ජීවිතේම සාර්ථක කරගත් අයත් නැතුවම නෙවෙයි. ජීවිතේ පටන් ගත්ත තැන ඉඳන් රශ්මි නිමේෂට ජීවිතේම අභියෝගයක් වුණා. උපතින්ම තමන්ගේ දෑත් දෙකම සහ පාදයක් අහිමි වුණත් අභියෝගයක් වුණු ජීවිතේ රශ්මි හරි ලස්සනට අකුරු කරා. ඇගේ හිතේ ලියවෙන හැම දෙයක්ම ඇය අකුරු කරේ ඇගේ පාදයෙන්. ඒ ලියවෙන හැම අකුරකම තියෙන්නේ රශ්මිගේ හිතේ ශක්තිය සහ අධිෂ්ඨානයයි. 2021 උසස් පෙළ විභාගයෙන් රශ්මි නිමේෂා විෂයන් තුනටම ඒ සාමර්ථ තුනක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වාණිජ විෂය ධාරාවෙන් ඇහැලියකොට ජාතික පාසලෙන් සිය අධ්‍යාපනය ලැබූ ඇය පාසලටම කාන්තියක්. උසස් පෙළ විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ විභාගයෙනුත් රශ්මිට ඒ සාමර්ථ 8ක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. දැනුමින් ජීවිතයේ ජයගත් රශ්මි සමස්ත දරුපරපුරටම ආදර්ශයක්. මට ජීවිතේ පටන් ගත්ත තැන ඉඳන්ම ජීවිතේම අභියෝගයක් වුණා. ඉතින් මේක පාසල් ජීවිතයේ හම්බෙන ලොකුම කඩයිම. ඉතින් ඒකටම ලොකු අභියෝගයක් වුණා. මම ලියන්නේ මගේ කකුලෙන්. ගොඩක් ලියන්න තියෙනවා. එතකොට ඒ දේවල් එක්ක ක්ලාස් යන්න තියෙනවා, ඉස්කෝලේ යන්න තියෙනවා. එතකොට ගොඩක් අභියෝග වලට මුහුණ දුන්නා. කොහොම හරි හොඳට මහන්සි වුණා. ගොඩක් කැපවීමෙන් පාඩම් කරා, මහන්සි වුණා. ඉතින් ඒ කැපවීමේ මහන්සිය ප්‍රතිඵලය අද මේ විදියට සතුටින් භුක්ති විඳිනවා. ඔව්, මුලින් මතක් කරන්න ඕනේ මගේ හයිය, මගේ අම්මි, අප්පච්චි, අක්කි. තමන්ට හිමි වූ දෙයට වඩා අහිමි වූ දෙය ගැන තැබෙන හැම කෙනෙක්ටම රශ්මි ආදර්ශයක්. රටටම රශ්මියක් වූ රශ්මි ඔබ සමස්ත සමාජයටම බීරවරියක්. සඳ එළියේ පිපෙන සඳ සාපයක් ලෙස ජීවිතේම ජයගන්න ආදරණීය දියණිය ඔබට දිරිය ශක්තිය සියත අප ප්‍රාර්ථනා කරනවා. කුමුදිනිය මගේ මැනික.
රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයේ හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් වෙත හදිසි සහන බෙදා දීමේ අරමුණින් ඩයලොග් ආසියාටා PLC ඇතුළු මෙරට පෞද්ගලික අංශයේ ආයතන එක්ව මනුදම් මෙහෙවර ආරම්භ කළා. මේ තුලින් දිවයින පුරා පවුල් ලක්ෂ 2කට අධික පිරිසකට සහන සැලසීමට නියමිතයි. දිස්ත්‍රික්ක 25 පුරාම ක්‍රියාත්මක මනුදම් මෙහෙවර සහන ක්‍රියාන්විතයෙන් දැනටමත් අවශ්‍යතා සහිත පවුල් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට ආධාර බෙදා දී අවසන්. රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයේ හමුවේ පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ඩයලොග් ආසියාටා PLC ඇතුළු මෙරට පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මෙම අවස්ථාවට දිවයිනේ ජනප්‍රියතම ගායන ශිල්පීන් දෙපළක් වන වාද්‍ය සහ සන්තුෂ් එක්ව සිටියා. ඒලක් සාදරයට අනිත් සාදරයට බොහොම ස්තුතියි මේ වගේ අපිට උදව් කරපු එකට. දුප්පත් මිතු කරන සත්කාරයට ඩයලොග් ආයතනයේ යම ආයතනම පින් කියලා මම හිතනවා. ආර්ථික දුෂ්කරතා පවතින මේ අවස්ථාවේ ඩයලොග් ආයතන සහ අනිකුත් ආයතන එක්ව මේ අවස්ථාවේ සිදු කරන මේ උතුම් කාර්ය වෙනුවෙන් ඇත්තෙම ස්තුතිවන්ත වෙමි. ඩයලොග් ආයතනයටත් අනිකුත් ආයතන වලටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ඩයලොග් ආයතනයයි අනිත් ආයතන වලටයි මේ කරන උදව්වට ගොඩාක් ස්තුතියි. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 333ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබුවා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මතයි. ඉංජිනේරු සංස්ථා සුරකීමේ එකමුතුව මගින් අද නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ රැකිය අහිමිවීමේ අවදානම නියමිත දිනට වැටුප් නොගැවීම හා රජයේ ප්‍රතිපත්තියක් මත ඉදිකිරීම් නවතා දැමීම යන හේතු මුල් කරගෙනයි. ශ්‍රී ලංකා නිපුන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ ඇතුල් කෝට්ටේ ශ්‍රී මහින්දාරාමේදී මෙම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිසුකොෂි සහ එම ආයතනයේ මහලේකම් මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමියන්ද සහභාගී වී සිටියා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.